කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. අද තුංගොල්ලොම ඇවිත් කියනවා උතුරට පොලිස් බලතල ලබා දෙනවා කියලා. ජනාධිපතිවරු 8 දෙනෙක්ම පළාත් සභාවලට පොලිස් බලතල දුන්නේ නැත්තේ එහෙම දුන්නොත් මේ රට ලේවිලක් වෙන බව දන්න නිසා. නපුරුයි කිව්ව ප්‍රේමදාසලා නොදුන්නු පොලිස් බලතල උතුරට දෙන්න යනවා. ඇයි මේ රටට කෙලුණා රජපුටුවේ මලත් සැපයි කියලා අනුර සජේ රනිල් තුන්දෙනාම හිතන නිසා. මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග ඔක්කොගෙම ඉල්ලන එක ඉල්ලීමක්. මේ 21 වෙනිදා ජනාධිපතිවරණයට පෙරත් පසුවත් මේ රටේ මොන දේශපාලන මතය දරුවත් සාමකාමී දේශපාලන පරිසරයක් ආරක්ෂා කරන වගකීම කරට ගන්න සමහරුන්ට ඕන මේක බංග්ලාදේශයක් බවට පරිවර්තනය කරන්න. නායක අරගෙන ණය ගෙවන්න පුළුවන් කොච්චර කල්ද? 2028 අවසානයේ වෙනකොට අපේ රටට අවශ්‍යයි ඩොලර් බිලියන 25ක් ණය වාරික සහ ප්‍රාග්ධනය ගෙවන්න. ඔය 4 දෙනාගේම 5 දෙනාගේම මන් දන්නේ නැහැ. ඔය 3 දෙනාගේ කවිකොළවල තියෙනවද 2029 දින් මේ බිලියන 25 හොයාගන්න ක්‍රමේ? ඒක හොයාගන්න ක්‍රමේ මේ පොතේ තියෙනවා. හැමදාම මෞබිමට ආදරය කරපු ශ්‍රී ලාංකිකයින් එක්ක අපි අභිප්‍රේරණය වෙලා නැගිටින හැටි මේ පොතේ කියලා තියෙනවා. අපි කිව්වා මේ පොතේම කොහමද ජාතික ව්‍යවසායකත්ව අරමුදලක් හදන්න රාජධන බැංකුවක් හදන්නේ ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා ඩිජිටල් ව්‍යවසායක අරමුදල හදන්නේ මේ ඔක්කොම අපි හදන විදිය හදන්න යන වියදම හදන්න යන දවස මේ ඔක්කොම අපි සඳහන් කළා මේ උදා වෙන 21 වෙනිදා ඔබට පුළුවන් ඔබේ අර්ධ සාක්ෂියේ ඡන්දය ජාතියේ ආදරයේ සලකුණ මේ තරුව ඉදිරියේ ඔබේ කතිරේ ගහන්න